මේ තියෙන්නේ කතරගම මහසෙන් දේවාලේ. කතරගම මහසෙන් දේවිය ගැනත් ලොකු ඉතිහාසයක් තියෙනවා. අද ඊයේ නෙමේ අවුරුදු 12000කට එහා ඉතිහාසයක් උන්වහන්සේ ගැන තියෙන්නේ. මේ ප්‍රදේශයේ පාලනය කරපු රජ කෙනෙක් විදිහට උන්වහන්සේ හඳුන්වනවා. ලංකාවේ එතෙක් මෙතෙක් පහළ වූ දක්ෂතම අංගම් සටන් ශිල්පියා මේ මහසෙන් දේවිය විදිහටයි හඳුන්වන්නේ. උන්වහන්සේගේ බලපරාක්‍රමය කොතරම්ද කියනවා නම් ඉන්දියාවත් ලංකාවත් අතර සුරාසුර යුද්ධය ඇති වෙනවා. ඔය සුරාසුර යුද්ධය කියලා කියන්නේ ඉන්දියාවයි ලංකාවයි අතර ඇති වෙච්ච යුද්ධයක් කියනවනේ. එතකොට සුරයේ කවුද? අසුරයේ කවුද? අසුරයෝ ශ්‍රී ලාංකිකයෝ. සුරයෝ ඉන්දියානු විදිහටයි සඳහන් වෙන්නේ ලිපි ලේඛන තුල සහ ජන ප්‍රවාදයන් තුල. මොකද යක්ෂ ගෝත්‍රික කියන්නේ මේ ප්‍රදේශයේ පාලනය කරලා තියෙන්නේ. කොහොම නමුත් එවකට මේ යුද්ධයේ මෙහෙවන්ට මූලිකත්වයේ නායකත්වයේගෙන කටයුතු කරලා සුරාසුර යුද්ධයෙන් ලංකාවට ජයග්‍රහණය ගෙනාවේ මේ දක්ෂ අංගම් සටන් ශිල්පියා වන අපේ මහසෙන් දෙවියෝ කියලයි ජන ප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඒ ඉතිහාසය බොහොම පැරණි කෝණාගම බුදුරජාණන් වහන්සේගේ කාලයේ දක්වා දිවෙනවා. මේ තමයි ඓතිහාසික කිරිවිහෙර චෛත්‍රාජන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සතවර්ෂයේදී ගොඩනැගුවායේ කියන ජනප්‍රවාදයේන මහා ഘോഷ නැමැති ප්‍රාදේශීය පාලකතුමන්ගේ ප්‍රතිමාව. නමුත් පසු කාලීනව මේ මහා ഘോഷ කියන නාමය ඉවත් වෙලා ඒ වෙනුවට මහසෙන් කියන නාමය එකතු වෙලා තිබේ. අද මේ මහසෙන් දේවාලයට නැත්නම් මහසෙන් ප්‍රතිමාවට බොහෝ දෙනෙක් වන්දනාමාන කරනවා ජනප්‍රවාදයේ එන හැටියට. මේ මහා ഘോഷ කියන ප්‍රාදේශීය පාලකතුමා දේවත්වයට එනවා මහසෙන් කිය. ඒ වගේ මේ මහසෙන් කියන මේ කෙනා තමයි පසු කාලීනව කතරගම දෙවියෝ බවට පත් වුණායි කියලා තමයි ජනප්‍රවාදයේ. ඒ නිසා ජනතාව අතර බොහොම ගෞරවයක් අද මේ මහසෙන් දේව ප්‍රතිමාවට හිමි වෙලා තිබෙනවා. ඉතින් මේ කැබිලෙත් ගමන යනකොට මෙන්න මේ ස්ථානයත් ඉතාමත්ම වැදගත්. කැබිලෙත් වන්දනාවේ යනකොට අනිවාර්යයෙන්ම මේ පිම්බිමට පැමිණෙන මේ කිදිවිහෙර වහන්සේ වන්දනාමාන කරලා, ඒ වගේම අෂ්ටවල බෝධින් වහන්සේ වන්දනාමාන කරලා, මහසෙන් දෙවියන්ට බාර වෙලා කතරගම මහා දේවාලයට ගිහිල්ලා මේ චාරිත්‍ර ටික කරගෙන යන්න ඕන. මොකද දෙවියන්ට අවශ්‍ය කරන්නේ පළතුරු වට්ටි විතරක් නෙවෙයි. ඒව නෙමෙයි දෙවියෝ බලාපොරොත්තු වෙන්නේ, පින් බලාපොරොත්තු. එහෙනම් ඔබ කිරිවේර වහන්සේ ළඟට ඇවිල්ලා බුදු පූජාවන් පවත්වලා මල් පහන් පූජා කරලා ඒ පින් ලබාගෙන ඒ පින් අරන් ගිහින් තමයි කතරගම දෙවියන් නැත්තම් කැබිලිත් දේවාලයට ගිහිල්ලා දෙවියන්ට අනුමෝදන් කරන්නේ. අපි මේ ළඟදී අපේ රට එක්තරා දර්ශකයක් මම ඔබට කියන්නම්. ලෝකේ වසවිස අනුභව කරන රටවල් අතර තියෙන මේ රටවල් ලැයිස්තුව මේ දර්ශකේ අංක 1ට එනවා. ඉතින් මේක අපිට අප්පුඩි ගාලා කෑ ගහලා සමරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. අපි සාමාන්‍ය එක වුණාම අප්පුඩියක් ගහනවානේ. මෙතනදි හිම වෙන්න බැරි. ලෝකේ වසවිස සහිත ආහාර කන රටවල් අතරේ අපි එකට එන්නේ අවාසනාවන්ත තත්ත්වයක් අපි හැමෝටම උදා කරගෙන. ඒක ඉතින් හොඳම කතාව. දැන් ලෝකේ අංක එකට එන්නේ අපේ රට වසවිස කරන රට විදිහෙන්නේ. නමුත් මේ රටේ මේ මහ පොළවේ නෙමේද වසවිසෙන් තොර වෙච්ච පුදුමාකාර පරිසර පද්ධතියක් තියෙන්නේ නේද? ඉවත දමන දඬුව උවද දලුලා යලි පැලවේ. නමුත් කන්නේ වහ. ඉස්සර මිනිස්සු හැමදේම කළේ උඩබිම බලලා. උඩබිම බැලුවේ ඇයි කියලා ඔබ තමන් තව පොඩ්ඩකින් කියන්න. ඊට කලින් බලන්නකෝ අපිට ඉස්සර ඒ ඈත අතීතයේ තිබුණු හැම අතින්ම තිබුණු සශ්‍රීක බව. ඒකට උදාහරණත් එක්ක මේ විනාඩි කීපය.
පේන්න තියෙන දේ විතරක් බලලා දකින්න තියෙන දේ තීරණය කරන්න එපා. එහෙම හිතනවා නම් ඒක වැරදි. මං එහෙම කියන්නේ ඇයි දන්නවද? සමහර අය පේන දේ විතරක් දැකලා කල්පනා කරනවා ලොකු දෙයක් බලන්න නැහැ කියලා. හැබැයි ඇතුලේ රටක් ලෝකයක් වටින මහා දැනුම් සම්භාරයක් තියෙන්න පුළුවන්. පර්චස් දෙක තුනකවත් ඉඩක් නැහැ. හැබැයි ලෝකයක් සුවපත් කරන ක්‍රමවේදයක් මෙතන තියෙන්න පුළුවන්. බලන්නකෝ අපි ආව වාහනේ ගහගන්නවත් ඉඩක් නැහැ. හරියට අර මේ ලබු ගෙඩිය ඇතුලේ කංකාරිය වගේ. කරන්න දෙයක් නැහැ ඉතින් මොනව කරන්නද නේ? අපි ඉතින් ඕන දෙයකට සූදානම්නේ. මොන දේවත් එළිය ඉඳලා කතා කරලා ප්‍රතිඵලයක් නැහැ. මොකද ඇතුළට ගිහිල්ලා හැමදේම හාරවුස්සලා බලන්න ඕනේ. අර මොකක්ද එකක් කියනවා අර ලෙහෙලා තියෙන මල්ල ඔබ ඔබ බලන්න එපා නේද? ලෙහෙලා තියෙනවා නම් ආයි මොනවද ඔබලා බලන්නේ යන් ඇතුළට. මං ඒකයි කිව්වේ මේ පේන දේ බලලා ඇතුලේ තියෙන දේ හිතන්න එපා. ඔබ කල්පනා කරන්න එපා. එහෙම කරනවා නම් වැරදි. බලන්නකෝ මේක ඇතුලේ තියෙන දේවල් මහා සරසවියක්නේ. මේ පුංචි පර්චස් දෙකමාර තුන ඇතුලේ තියෙන්නේ. හැම තැනම තියෙන්නේ අපේ වී, අපේ භෝග, අපේ ධාන්‍ය වර්ග, අපේ අස්වනු, අපේ බීජ. මේ හැම තැනකම තියෙන මේවා. දැන් මේ තමයි දේශීය පෙරදිග ඥාණය. එතකොට මේ ඥාණය අද කොහෙද තියෙන්නේ? අද අපි අනුභව කරන හාල් කොහෙන් දෙන්නේ? ඉන්දියාවෙන් හෝ පකිස්තානයෙන් හෝ කොහෙන් හරි හයිබ්‍රිඩ් කරපු හාල් කාලා මොකද කරන්නේ? පිළිකාරෝහලේ ගිහින් ලියාපදිංචි වෙනවා. හැබැයි මෙහෙම ක්‍රමයක් අපිට තිබ්බා කියන එක අපිට මතක නැහැ. ඔබ දන්නවද? ලෙඩ නොවී බත් කන ක්‍රමය අපි ළඟ තිබ්බා. ලෙඩ නොවී බත් කන ක්‍රමය හෝමාගම තියෙනවා. අපි අද ඔබට කියන්නේ ඒක. ලෙඩ නොවෙන්න නම් බත් කන්න නම් ඒ බත් අපේ බත් වෙන්න ඕනේ. අපේ හාල් වලින් හදපු බත් වෙන්න ඕනේ. මම ඒකයි කිව්වේ. මෙතන සරසවියක දනම දින කියලා. ඔහොම ඉන්නකෝ සද්ද නැතුව බලන්න මොකද වෙන්නේ කියලා. ගුරුසිංහ මාත්‍ය. ආයිබන් කොහමද? කරගෙන යනවා. හරි. අපිට කතා කරමු නේ. මොකද්ද වෙන්නේ? මොකද්ද කරන්න යන්නේ කියලා ඔබට අවබෝධයක් ආවනේ. නාව නම් ඔබේ ගැටලුවක්. දැන් ගුරුසිංහ මාත්‍ය. අත පින්න. මං හිතනවා වගාවේදී පූජනීය වෙන්නේ අතේ කරගෙන තියෙන කෙනා. මිසක් බෙල්ලේ ටයි කරලා තියෙන කෙනා නෙවෙයි. ඔබතුමාගේ අතේ කරගෙන තියෙනවා. මං හිතනවා ඔබතුමා හොඳ ගොවියෙක් කියලා. හරි. පී ගුරුසිංහ මහත්තයා කියන්නේ කවුද කියලා ඔබ මොකක්ද තියෙන උත්තරේ? පාරම්පරික ගවිතන මේ රටේ ව්‍යාප්ත කරපු එකනේ. පාරම්පරික ගවිතන කියන්නේ මොකද්ද? අපේ මුතුන් මිත්තන් කරගෙන ආපු පාරිසරික ගවිතන. දැන් වඩා ගොඩක් වෙනස් ඒක. දැන් ඒක නැද්ද? ඒක දැනට පවත්කගෙන යනවා අපි. නමුත් දැනට ඒකෙන් විලීලා ගොඩක් විනාශ වෙලා තියෙනවා. නමුත් දැනට අපි ඒක සංරක්ෂණය කරගෙන බීජ ටික සංරක්ෂණය කරගෙන මේ වෙනකොට 2% විතර කාබනික ගොවිතැනට ගොවියෝ පොළඹවාගෙන තියෙනවා. හා ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ලංකාවේ 2% විතර මේ කාබනික ගොවිතැන තියෙනවා. 98%ක්ම නැහැ කියලා කියන්නේ. නැහැ කියන්නේ. හරි ප්‍රශ්නයක් නේද? ගුරුසිංහ මහත්තයා ඔබ නැති වෙන්න ඇත්තේ කොහොමද? ඒ මිනිස්සු මුදල් මතනේ යැපෙන පටන් ගත්තේ 60-120 කළ පෙන්වුවාම අපේ පාරම්පරික ගොවිතැන දාලා 120ට ගියා. දැන් 120ට ගිහිල්ලා දැන් ඒක ආයිත් නැවත හැරයක් 30ට විතර බස්සගෙන ලෙඩු ටිකුත් හදාගෙන ගෙදෙට්ට වෙලා ඉන්නවා. ඉතින් කවුරුත් එක්ක බෙහෙත් බිවි. එතකොට ඔබතුමා ඔය පාරම්පරික ගොවිතැනේ කරන්නේ මේ වී වගාව විතරද? නෑ, අපි අල වගාව විශේෂයෙන් පාරම්පරික එළවලු බීජ වගාව විශේෂයෙන්ම කරන මේ වෙනකොට අපි අද්දල මණ්ඩක්කා, රතුමෑ මණ්ඩක්කා, ඒ වගේ බටු තක්කාඩ මේ පාරම්පරික ඉස්සරතු විච්ච ගොවිතැන. නට අපි ලංකාවේ දිස්ත්‍රික්ක 23ක මේ ගොවිතැන කරගෙන යනවා අපේ සංවිධානය. එතකොට ගුරුසිංහ මහත්තය දැන් අපි ප්‍රධාන වශයෙන් වී ගැන කතා කරමුකෝ. ලංකාවේ අපේ ඇත්තටම ඉතින් ඔය ලෝකයේ අනිත් රටවල වී තිබ්බාද කියන එක සම්බන්ධයෙන් ලොකු සොයා ගැනීම නැහැ. ඔය පොඩි තැන්වල තිබ්බාට. නමුත් වී අපි තිබ්බනේ. කීයක් කොච්චර විතර වී ප්‍රමාණයක් තියෙන්නේ? ඇත්තම දැනට වී වර්ග 1441ක් තියෙනවා. ඔව්. වී වර්ග 3000කට වැඩිය තියලා තියෙනවා ලංකාවේ.
පී වර්ග 3000කට වැඩිය ලංකාවේ ඉතිහාසයේ තිබිලා තියෙනවා. දැන් 1000 ගණක් ඉදිරිය තුලලා තියෙනවා. ඒවැනුත් අපි පරිභෝජනය කරන ඒවා කීයද කියලාත් ඔබ ගණන් හදාගන්න පුළුවන්. හැබැයි මේ දවස්වල ඒ ඔක්කොම වැඩි මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන්නේ හාල් මිල ගණන් නේ, වී මිල දී ගැනීම, මෝල් හිමියන්ගේ ප්‍රශ්න. ඉස්සර එහෙම ඒවා තිබිලා නැද්ද? තියෙන්නේ නැති. කොහොම හරි තිබුණත් ඒවා කතා කරලා වචනෙන් දෙකෙන් නේ විසඳගෙන මිනිස්සු සුපිරි ආර්ථික රටාවක් අත්විඳපු උදවිය. ඒ තමයි ඉතිහාසය. ඇත්ත ඇත්ත. මොකද දැන් ඇත්තටම මේ අනිත් එක මේ ඔතන මේ අසංක දැන් අපේ ඉස්සර තිබුණු සංස්කෘතියත් එක්ක තිබුණේ හුවමාරු ආර්ථිකයක්නේ. ඒ කියන්නේ මම ගාව තියෙනවා නම් හාල් ටිකක්, ඔයා ගාව තියෙනවා නම් මඤ්ඤොක්ක ටිකක්. මම හාල් ටික දුන්නා, ඔයාගේ මඤ්ඤොක්ක ටික ගත්තා. මොකද මුදල කියන එක ඒ තරම් එහෙම එහෙම ඉස්සර වෙන්න ගියේ නෑ. දැන් මේ හැමදේම මුදල ඉස්සර වෙන්න ගියාට පස්සේ ඔක තමයි ලොකු විනාශ වෙලා තියෙන නිසා අපේ අපේ දේවල්, පාරම්පරික දේවල් ගොඩක් ඉක්මනට අපි හිතනට වැඩි ඉක්මනට විනාශ වෙගෙන යනවා. දැන් ඔය වගේම ඔය ආහාර පද්ධතිය නැත්නම් අපේ සරල ජීවන රටාව විතරක් නෙමෙයි විනාශ වෙගෙන යන්නේ. එහෙම විනාශ වෙලා වලපලට යන අපේ සංස්කෘතිය මහා පුදුමාකාර දේවල් තියෙනවා. දැන් ඉස්සර පිරිමියෙකුට නැත්නම් අපි කිව්වොත් එහෙම දැන් හැම ශිල්පියෙම කෙළපැමිණි දක්ෂයෙක් සූසට කලාවක් දැනගෙන ඉන්න ඕන කියලා කතාවක් තියෙනවා. විශේෂයෙන් අපේ රටේ රජවරයෙක් කලා සූසට කලාවක් දැනගෙන හිටපුවා තමයි මේ රටේ රජවරු වුණේ. ඔය කලාවල් අතර මෙන්න මේකත් අනිවාර්යෙන්ම ඒගොල්ලෝ හදාarලා ප්‍රගුණ කරගත යුතු කලාවක් විදියට මේ කලාවත් තිබිලා තියෙනවා. සාමාන්‍යයෙන් අංගම් සටන් කලාව පිළිබඳව කතා කරන බොහෝ දෙනෙක් විවිධාකාර මතපල කරනවා. පියුමල් සාමාන්‍යයෙන් මේ සටන් කලාවේ ඉතිහාසය ගැන ගැහුවම නිශ්චිත වශයෙන් මේ කාල වකවානු තුළ මෙන්න මේ සටන් කලාව බිහි වුණායි කියලා අපිට නිශ්චිත වශයෙන් ප්‍රකාශ කර කවුරුත් නැහැ. ඔබ හිතන විදිහට මොකක්ද මේ ඉතිහාසය? මේ අංගම් සටන් කලාවේ ඉතිහාසයේ කොයි කාලේ ඉඳන්ද මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ? අපේ ශාස්ත්‍රයේ තියෙන අවුරුදු 30000කට ඈත අතීතයක්. එතකොට අපේ ශාස්ත්‍රය පටන් ගත්තයි කියලා කියන්නේ මහා සම්මත මනු කියන රජතුමා. ඒක මේ අද තියෙන අපි පෙන්වපු වාගේ මේ දියුණු සටන් කලාවක් නෙමෙයි. බොහොම ප්‍රාථමික තත්වයේ තියෙන සටන් කලාව තමයි මනු රජතුමා ගාව තිබුණයි කියන්නේ. ඊට පස්සේ ආයේ අපිට මේ ශාස්ත්‍රීය සම්දිස්ථානයක් විදිහට කතා කරන්න පුළුවන් කතරගම මහසෙන්. කතරගම මහසෙන් කියලා බොහොම සටනේ දක්ෂ රජ කෙනෙක් හිටියයි කියලා කියනවා. ඊටත් පස්සේ අපි කතා කරනවා මහා රාවණ රජතුමාගේ සීයා. ඒ කියන්නේ පුලස්තිර්සිවරයා ගැන. පුලස්තිර්සිවරයා මේ ශාස්ත්‍රයට මහා සේවයක් කරපු රජ ඉර්සිවරේ. මොකද්ද ඒ තුමා කරපු සේවය? නිලාශ්‍රයෙන් කරන සටන මේ ශාස්ත්‍රයට හඳුන්වා දුන්නයි කියලා හඳුන්වන්නේ මේ පුලස්තිර්සිවරයා. මොකද ඒ තුමා බොහොම ප්‍රසිද්ධ සහ දක්ෂ වෛද්‍යවරයෙක්, දේශීය වෛද්‍යවරයෙක්. දේශීය වෛද්‍ය ශාස්ත්‍රය කියන්නේ දේහ ධම්මේ පියා විදියට සලකන්නේ මේ පුලස්තිර්සිවරයා. ඊටත් පස්සේ අපිට කතා කරන්න පුළුවන් රාවණ රජතුමා ගැන. රාවණ රජතුමත් මේ ශාස්ත්‍රයට බොහොම ඉහළ සේවයක් කරපු, අදටත් මේ ශාස්ත්‍රය නියැලෙන්නන් මේ ශාස්ත්‍රයේ නොම්බර් 1 කියලා සලකන්නේ රාවණ රජතුමා. කියන්නේ එතුමා තමයි ඉහළ උත්තමයා. ඊටත් පස්සේ ඉතිහාසයේ ඉතින් අපි හැමෝම දන්නවා මේ දුටු ගැමුණු රජතුමා, ඊගාවට පණ්ඩුගාවේ රජතුමා. මේ හැමෝම අපේ ලංකාවේ රාජ පරම්පරාවේ හැම කෙනෙක්ම රාජකුමාරවරු මේ සටන් ශාස්ත්‍රය ඉගෙන ගැනීම අනිවාර්යයි. ඒක රජ කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් හෝ රාජ පවුලට අයිති කෙනෙක් මේ සටන් කලාව අනිවාර්යෙන් හැදෑරිය යුතුයි. ඒ රාජකුමාරවරු රාජ්‍යත්වයේ බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම හැදෑරිය යුතු අනිවාර්ය ශාස්ත්‍රයක් තමයි මේ සටන් ශාස්ත්‍රය. තමන් ඉන්න ශාස්ත්‍රය ඇතුලේ තමන්ගේ වටපිටාව ඇතුලේ තමන් බබලන්න නම්, තමන් දෙදුලන්න නම්, තමන් චරිතයක් කරන නම්, පොරක් වෙන්න නම්, සරලවම කියනවනම් ඒ ශාස්ත්‍රය ගැන දැනගෙන ඉන්න එක හරි වටිනවනේ නේ. අනිවාර්යෙන්. දැන් ඕනම කෙනෙක්ගේ රස්සාවේ තියෙනවා ඒ රස්සාවේ, ඒ කියන්නේ උඩට යනවා නම් එහෙම ඒ ටික කරගෙන ඒ සුසුකන් ටික හදාගෙන ඉන්න ඕනේ. සමහර ආයතන වලට නම් ඕක නැහැ. හැබැයි එහෙම තියෙනවා. එහෙම තියෙන ආයතනත් තියෙනවා. අපිත් කරන්නේ රස්සාව. මේ රස්සාවෙත් අපේ වෙනස කැමරාව අරගෙන එන අපේ කැමරා ශිල්පී නිෂ්පාදකවරු වෙනකොට නිවේදකයා විදිහට අපිටත් තියෙන භූමිකාව. මේකට සමානලාට අපිට වෙන්නට වැඩි ටිකක් ප්ලාස්ටි වෙන්න වෙනවා. කටට එන හැමදේම කියන එක නෙමෙයි, ඒ යන පරිසරය ගැන යම් දැනුමක් අපිට තියෙන්න ඕනේ.
ඇත්ත. ඒ නිසා අපි ගොඩක් දේවල් කරනවා. සමහර ලාට අපි එහෙම දේවල් කරනවා. පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ නොකරපු දේවල් සමහර ඒවා කරනවා නේ. කවි එහෙම පාඩම් කරේ. අම්මෝ. අමාරුයි. කැබිලිත්ත ගමනට අමිල කවිත් පාඩම් කරා කියලා. ඇත්තද? ඔව්. කියන්නේ මෙහෙමයි දැන් කතරගම යන්නේ. දැන් දවස් 14ක් පේ වෙන්නත් ඕනේ. උඹලකට කැලක කන්න නැතු ඉතින්. ඒක කොහොමදත් ප්‍රේච්චර ලොකු දේවල් නේ මස් මාළු කියන එක. නමුත් මේ කෑවේ නැහැ. ඒ ඇත්තම පාඩම් කරා. මොකද්ද ඒ පාඩම් කරේ? නෑ. දැන් ඒක මංජුල්ල කරපු බොරු වැඩ. ඒක ලොකුවා මේ කතරගම වඳිනකොට මේ ගාතහැම් පාඩම් තියෙන්න ඕනේ. මෙහෙමයි කියලා. පස්සේ මම ඉතින් හරි අමාරුවෙන් සැහැල්ලක් පායක සැහැලි කියලා කියන්නේ. පොඩි පොඩි කොටස. පොඩි කැලක් කියම. කවි කියන. ඒක මෙහෙම තියෙන්නේ. කතරගමට සෙල්ල කතරගමට මහා කතරගමට සෙල්ලන්දුවට මඩන්දුවට රණමවර වාහනයට කිරිවෙහෙර චෛත්‍යාලයන් වහන්සේට බලවේග ගංගාවට මැණික් ගංගාවට මුන්නේසරම් මහකෝ අධිපති වැඩ වාසය කරනවා කතරගම කන්ද කුමාර ඇති එහෙම ඉතින් පාඩම් කරගත්තා කැබිලිත්තට යා කැබිලිත්තට යා දකුණු වාසල් දොරටු නැත්නම් රන්තරණේ දකුණු වාසල් දොරටු ආරක්ෂා කරන කඩවර දෙවිහාඳුරුවන්ගේ දේවාලය. හුඟක් අය කතරගමාවට මේ සුද්ධ භූමියට පැමිණෙන්නේ නැහැ. හැබැයි කතරගම මහදේවල නැත්නම් රන්කොද්දේවල වැඩ වැඩපුදා ගන්න කලින් කඩවර දෙවිහාඳුරුවන්ගේ අවසර ගන්නවා නම් ඒක හොඳයි කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඒත් බලතුලන් දම්බුකාර බලකාර පින්කාර කඩවර දෙවිහාඳුරුවෝ උභාසික තෙදයට බල පරාක්‍රමයේ කරදර බාධා පීඩා හංසු අතුරු අන්තරාවක් නැතුව කර දැක හද විවිදුනු සිත ඇතිව පුද දෙබු පැතියෙන කඳ සුරිඳුනි ඔබේ ඔද තෙද දැක හද විවිදුනු සිත ඇතිව පුද දෙබු පැතියෙන ඔබ යදුමට ආවා දුටුගැමුණු මහරජතුමා යුද්ධ ජයග්‍රහණය කරන්න කතරගම දෙවිහාමුදුරුවන්ට බාරයක් වෙනවා. බාරය ඔප්පු කරන්න යුද්ධ ජයග්‍රහණය කරපු දුටුගැමුණු රජුරුව වැඩිහිටි කන්දට ඇවිල්ලා අදිෂ්ඨාන කරනවා කතරගම දෙවිහාමුදුරුව මගේ ඉස්සරහා පිණී සිටින සේක්වා කියලා. රජුරුව ඉස්සරහා පිණී සිටින කතරගම දෙවිහාමුදුරුවන්ට රජුරුව කියනවා දෙවිහාමුදුරුවනේ මම යුද්ධ ජයග්‍රහණය කළා. ඔබ වහන්සේ වෙනුවෙන් රන් දෙවොලක් නිර්මාණය කරන්න මම බාර වුණා. මට රන් දෙවොල නිර්මාණය කරන්න තැනක් පෙන්වා වදාරන සේක්වා කියලා. කතරගම දෙවිහාඳුරුව කියනවා මහරජතුමනි ඉදිරියේදී මේ ලෝකේ පහළ වෙන මිනිස්සු අම්මා තාත්තා හඳුනන්නේ නැති කාත් කවුරුත් දන්නේ නැති කිසිම හොඳ නරකක් දන්නේ නැති මිනිස්සු බවට පත් වෙනවා. ඒකට කියනවා කලියුග කාලේ කියලා. ඒ වගේ කාලෙක ඔය රන් දෙවලකින් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මගේ නම පවතින රන් පොත් දෙවලක් නිර්මාණය කරන්න කියලා. කතරගම දෙවියන්ට රන් පොත් දෙවලක් නිර්මාණය කරන්න අවශ්‍ය කරන තැන රජතුමා අහනවා. කතරගම දෙවියෝ රන් දුන්න අරගෙන ඊතලයක් විදලා ඒ ඊතලේ වැටිච්ච තැන අරපේන රන් දෙවල දුටුගැමුණු මහරජතුමා ඉදිකලා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. තවත් ජනප්‍රවාද ගොඩක් තියෙනවා. කොහොම නමුත් අපි දැන් යන්නේ ඒ රන් දෙවලේ ඉන්න කතරගම දෙවි හාමුදුරුව වැඳ පුදා ගන්න. ලැබේවා මගේ රට සෞසිරියෙන් සපිරේවා කඳ සුරිඳුනි ඔබේ පිහිට ලැබේවා මගේ රට සෞසිරියෙන් සපිරේවා ඔබ යදුමට ආවා අපි ඔබ පිදුමට ආවා අද ඔබ යදුමට ආවා.
කතරගම දෙවිහාඳුරන්ට දැකුම් වට්ටිය කැප කරා. ඒ කැප කරන්න කලින් කතරගම තියෙන හැම සුද්ධ භූමියක්ම අපි වැඳ පුදා ගත්තා. වැඳ පුදා ගත්ත විතරකුත් නෙමෙයි. දැන් සුමාන දෙක තුනක් තිස්සේ වෙනස කණ්ඩායම අපිත් මේ අපිත් එක්ක ඉන්න යාළුව කණ්ඩායමත් පේ වෙලා ඉන්නේ. පේ වෙලා ඉන්නේ වෙන කාරණාවකට නෙමෙයි. කතරගම දෙවිහාඳුරුව ජීවමානව වැඩවාසය කරමින් බණ භාවනා කරනවා යයි විශ්වාස කරන කැබිලිත් පුණ්‍ය භූමියටයි අපි යන්න බලාපොරොත්තු වෙන්නේ. කැබිලිත් ඓතිහාසික ස්ථානයක් විදිහට අපි සලකනා වගේම ඒ ස්ථානෙට අපි යනකොට විශේෂයෙන්ම අපි පිරිසිදු චරිතයක් බවට පත් වෙන්නට ඕන. අපේ සිත දයා කරුණා මෛත්‍රිය තියෙන්නට ඕන. ඒක මේ ස්ථානේ ආරක්ෂා කරන්නට ඕන. අපි තැන්පත් වෙන්නට ඕනේ ස්ථානයේ බුදුන් වැඳලා දෙවියන්ට පින් පෙත් දීලා බුද්ධ පූජා පවත්වනව හැර ඒ ස්ථානයට අහිතකර යමක් සිද්ධ කිරීම දෙවියන්ගේ අප්‍රසාදයට අකමැත්තට හේතු වෙන නිසා ඒ ස්ථානයේ විශේෂයෙන් ආරක්ෂා කිරීමේ වගකීම ඔබට බාරයේ විට තමයි දෙවියන්ගේ ආරක්ෂාව ලැබේ. ස්ථානය අපරදු කරන්නට පොලිතුන්වැනි දේවල් යොමු කරන්නට අපි සුදුසු නැහැ. පුද පූජා පවත්වලා දෙවියන්ට පින් පෙත් දීම තුළින් දෙවියන්ගේ ආශිර්වාද නිරන්තරයෙන්ම ඔබට ලැබෙනවා ඒ ආයිසාරික ස්ථානයේදී. දීර්ඝ සංචාරයක මේ තම ආරම්භයෙන් තව පටන් ගන්නතර ගොඩක් දුර සෑහෙන දුර යන්න තියෙනවා. මම හිතන්නේ අපි සති කීපයක් නේ. ඔව්. කේනම් වෙච්ච සූදානම. අපි මේ දැන් COVID-19 හින්දා සෑහෙන සංචරණ සීමා එක්ක යම් යම් සීමාවන් දාගෙන අපි අපේ ජීවිතේ එදිනදා කටයුතු ගොඩක් සීමා කරගෙන ඉන්නවා. ඔය අතරේ විනෝදාංශයට එහෙම නැත්නම් විනෝදයට කැමති අයට මේ දවස්වල එහෙමයි කියලා නිදහස එළියට පහළියට බහලා කිසිම දෙයක් කරගන්න පුළුවන් පරිසරයක් නැහැ. අඩුම තරමේ පැදුරු සාජ්‍යයක්වත් දාගන්න අවසරයක් නැහැ.